හොඳයි එහෙනම් අපි සිංහල පාඩමක් අද කරන්න සූදානම් වෙලා ඉන්නේ. සිංහල කියවීම් පොත ගන්න කැලෑවේ අන්තර්ජාලය කියන පාඩම පෙරල ගන්න. කැලෑවේ අන්තර්ජාලය. හොඳයි අපි ඒක හෙමින් හෙමින් සාකච්ඡා කරගෙන යමු. මේ පාඩම පුතේ අතුලත් වෙන්නේ රාමේන්ද්‍ර කුමාර් කියන ඉන්දියා ලේඛකයා රචනා කළ කතාවක්. මේක ඉන්දියාවේ ලියපු කතාවක් නේද? ඒක සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. දැන් ඉන්දියාවේ නම් ඒක ලියන්නේ නැත්තේ එක්කෝ හින්දි භාෂාවෙන්, එක්කෝ ද්‍රවිඩ භාෂාවෙන්. එහෙම නැත්නම් වෙනත් භාෂාවක්. ඉන්දියාවේ ගොඩාක් භාෂා තියෙනවා. සිංහල භාෂාවට පරිවර්තනය කරලා. පරිවර්තනය කරනවා කියන්නේ सिंगल भाषा में लिया बॉबी के बोसी जी महता कि मैं उपुटाने के कैलावे अंतर्जाले सहा रामेंद्र कुमार के तावत खता कि ये ना पोते सामाई मैं क उपुटागे ना मैं व्याला के सिंगल पोते कर डालती हैं तेरना है හරි මේ තියෙන රාමේන්ද්‍ර කුමාර් නිරන්තරයෙන් නිර්මාණයේ දින ලේඛකයා ඔහුගේ නිර්මාණ තෙලිඟුදු බෙන්ගාල මරාඨි මලයාලම් හින්දි ආදී ඉන්දිය භාෂාවලටත් ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය වී තිබේ. අර මේ ওই ඉන්දියාවේ තියෙන භාෂා තමයි තෙලිඟු භාෂාව බෙන්ගාල නේද මරාඨි. හොඳයි මේ සිතුවම් පවා නිර්මාණය කළ තියෙනවා. හැබැයි මේක නම් ඒද සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ චන්දන සමරකෝන් කියන මහතා. හොඳයි බලමු අපි දැන් මේ සිංහලෙන් කොහොමද පරිවර්තනය කළ තියෙන්නේ කියලානේ. ඇයි නුඹ කනගාටු වෙන වගේ ඉන්නේ බුද්ධිමත් මහලු බකමූණෙකු ඌ උල්ලු සුදු පරවියෙකු ඌ කම්බුගෙන් විමසුවේ. අනේ දැන් අපිට තේරෙනවා මේක කියවනකොට පටන් ගන්නකොටම නේද බුද්ධිමත් මහලු බකමූණෙක් ඉන්නවා එයාගේ නම උල්ලු සුදු පරවියෙක් ඉන්නවා එයාගේ නම කබ්බු නේද සුදු පාට පරවි. ඇයි කනගාටුවෙන් ඉන්නේ කියලා දැන් බකමූණ අහන්නේ කබ්බුගේ. ඒ කියන්නේ පරවියගෙන් අහන්නේ සුදු පරවිය. මගේ රැකියාව නැති වෙන්න යනවා වගේ. ඒ ගැන කනගාටු වෙනු ඉන්නේ කබ්බු පැවසුවේ. ආ මගේ මේ රැකියාව නැති වෙන්න යනවානේ. නේද? බලමු එයාගේ මොකද්ද රැකියාව කියලා. ආ ඔන්න පින්තූරයකුත් තියෙනවා. නේද? ඇයි මම මේක ඔයාලට පෙන්නන ගමන්ම මේ සාකච්ඡා කරමුනේ. නැත්තම් ඔයාලට පොත බලාගෙන මත් ඉන්න අමාරු වෙන්නේ. හරි මේ තියෙන්නේ. හරි දැන් පේනවනේ. ආ මේ ඉන්නේ මහලු බකමුණ නේද? සුදු පාරියක් තියෙන කොටියක් ගන්නවා. නෑ 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 ලියන්න එපා. හරි ඊළඟට විශාල හා සමෘද්ධිමත් වන රාජධානියක් වූ ඔලොන්ගෝහි තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූයේ කබ්බු සුදු පරවියාය. විශාල හා සමෘද්ධිමත් වන රාජධානියක්. මේක විශාල වන රජයක් නේද? රාජධානියක් නේ. සමෘද්ධිමත් කියන්නේ පුතේ ඒක හොඳට කොමසක් නේද? හොඳට සල්ලි තියෙන වන රාජධානියක් මේක. කොහොසක් හැම දෙයක්ම තියෙන සමෘද්ධිමත් කියන්නේ ඒකයි. ඔලොංගෝහි තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා තමයි කබ්බු. හරිදී දැන් පරවියා කියන්නේ සුදු පරවියා කියන්නේ ඔයාලා දන්නවනේ මේ එයාගේ ලියුම් මෙහෙම අරගෙන යන්නේ හරි ඈත අතීතයේදීත් නේද? පරවියාට මගේ පණිවිඩ හුමාරු කරන්නේ. ඒක නිසා වෙන්නේ මෙතෙන්ට සුදු පරවියා මේ තැපල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විදියට නම් කරලා තියෙන. හොඳයි. කබ්බු සහ දෙනකුවෙන් සමන්විත ඔහුගේ පරිවි කණ්ඩායම ලිපි පාර්සල් මුදල් එනවුම් සහ තැපල් එනවුම් ආදී රැගෙන ඔලොංගෝ කැලෑවේ සිට අනෙක් කැලෑවලට ගෙන ගොස් බෙදා දීමේ තැපල් සේවාවේ නිරත වූහ. හරි නේද?
ඔවුන්ගේ කණ්ඩායම ඉතාම කාර්යක්ෂම ඉතාම වේගවත් අපූර්ව කණ්ඩායමක් බවට මුළු වන රාජධානියේම පිළිගැනීමක් තිබි. ඒ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාව වෙනුවෙන් සම්මාන රාශියක්ද පිරිනැමි. මේ දෙපළ දෙපාර්තමේන්තුවට සම්මාන ගොඩාක් ලැබිලා තියෙනවා. මොකද මේ අයගේ සේවාව බොහොම හොඳයි. කාර්යක්ෂමයි. කාර්යක්ෂමයි කියන්නේ ගොඩක් ඉක්මන. නේද? වැඩක් දීලා අපිට මොන ලියුමක් බාර ගන්නවා. බාර අරගෙන ඒ වැඩේ පැත්තක තිබුවොත් තැබුවොත් එහෙම ඒක කාර්යක්ෂමතාව නෙවෙයි නේද? වැඩ පරක්කු වෙන්නේ නැහැ මේ කාර්යක්ෂම මේ නම් වැඩ පරක්කු වෙන්නේ. ඒ කියන්නේ ඉක්මනටම මේ සේවය සිද්ධ වෙනවා. මේ කාර්යක්ෂමයි කියන්නේ ඒක. ඉක්මනටම සිද්ධ වෙනවා. ඒ වගේම මේ ඉතාම වේගවත් මේ කට්ටිය. වේගවත් කාර්යක්ෂමයි. හරි ගුණාත්මකයි. ඒ වගේ මේ සේවාව ගුණාත්මකයි. නේද? හැමෝටම හොඳ සේවයක් සපයන මේ සේවාවේ. ගුණාත්මක කාර්යක්ෂම වේගවත් සේවයක්. නේද? තැපැල් දෙපාර්තමේන්තුවට පුතේ එහෙම එකක් එහෙම වෙන්න ඕන නේද? එතකොට තමයි මිනිසුන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ. එහෙම නැතුව මේ ලියුමක් මාස ගානකට පස්සේ ලැබුණොත් වැඩක් නැහැ නේද? ඒකෙන් තේරුමක් නැහැ. මුදල් ලැබෙනවක් නේ ගොඩාක් කාලයකට පස්සේ ලැබිල වැඩක් නැහැ නේ. ඒක වේගවත් වෙන්න ඕන. right. කවුද කිව්වේ නුඹගේ රැකියාව නැති වෙන්න යනවා කියලා? දැන් බකම උනහන්නේ. කවුරුත් මට කිව්වේ නැහැ ඒත් ඒක ඉතාම පැහැදිලි නුඹලා ආහාර නැද්ද අන්තර්ජාලය ගැන කවුවත් කිව්වේ නැහැ ඒ මට මේක පැහැදිලි මට හොඳටම මොකද අන්තර්ජාලය ගැන ආහාර නැද්ද කවුරු කබු විමසුවේ කැලෑවින සත්තු අල්ලා ගන්න මිනිස්සු හදපු තවත් ජාලයක් දෙයි ජාලයක් කියන එක තේරෙනවා නේද ඒ කියන්නේ හැම තැනම විසිරුණු දෙයක් ජාලයක් උල්ලු අනුමාන කරමින් ප්‍රශ්න කළේ උල්ලු අහන්නේ දැන් බකමෝන නේද ඇත්තරම නුඹේ දැනුම තියෙන සතෙක් කියලා කියනවා ඒත් නුඹගේ දැනුම දැන් පරණයි මහලුවිනි දැන් මෙයා හෙටියෙන්ම කියනවා නම් අන්තර්ජාලය කියන්නේ පරිගණක මගින් එකිනෙකා අතර කතා කරගන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ එක් කොනක ඉන්න කෙනෙකුට තවත් ඕනෑම තැනක ඉන්න කෙනෙකු සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් දැන් අපිත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ නේද අන්තර්ජාලයෙන් අපට බොහොම තොරතුරු ලබා ගන්නත් පුළුවන්. ඒ පරිගණක දැන් ඔලොංගෝ කැලෑවෙන් විශාල වශයෙන් පැතිරිලා අපේ රජතුමා සයිබර් සියර් ළඟ අන්තර්ජාල සම්බන්ධකම් ඇති අලුත්ම පරිගණකයක් තියෙනවා. පාඩම අහගෙන ඔහු මුළු දවසම ගත කරන්නේ අන්තර්ජාලයේ සැරිසරමුනි. ඔහු අන්තර්ජාලයෙන් බොහෝ මිතුරන් හඳුනාගෙන ඔවුන් සමග පැය ගණන් සාකච්ඡා කරා. ඇත්තටම මේක දැන් මේ කැලෑවක සිද්ධියක් වුණාට ඇත්තටම මේකෙන් අපිට මේ නේද යටින් අපිට කියන්නේ මේ රටක් ගැන වගේ නේද? නිකන් රටකටත් වෙලා තියෙන දැන් මේකනේ. අපි ලංකාව ගනිමු. නේද? හැමතැනම පරිගණක පැතිරිලා අන්තර්ජාලය හැමතැනම තියෙනවා. නේද? රටේ ප්‍රධානීන් වැඩ කරන්නේ අන්තර්ජාලයේ. ඔය විදිහට හැමෝම පැය ගණන් සාකච්ඡා කරනවා නේද? තොරතුරු හුමාරු කරගන්නවා. හරි දැන් මේ අබ්බු කියන කතාව හරි නිකන් රටක් වගේ තමයි නේද? කැලාවක් වුණානේ මේක රටක්. රාජධානිය පුරාම විද්‍යුත් තැපැල් සේවය ඊමේල් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔහු අනිත් සතුනු විද්‍යුත් තැපෑල පාවිච්චි කරන්න උනන්දු කරනවා විද්‍යුත් තැපෑලෙන් පණිවිඩ යවන්නත් පුළුවන් දැන් මට කියන්න සියලු දෙනාම විද්‍යුත් තැපෑල පාවිච්චි කළොත් මටයි මගේ සේවක ළමයින්ට මොකද වෙන්නේ දැන් මේ පරිවි යහන් ඇත්ත තමයි නේද පුතේ හැමෝම විද්‍යුත් තැපෑල පාවිච්චි කරොත් එහෙම ලියුම් යවන්න අවශ්‍යතාවයක් නැතුව යනවා එතකොට තැපැල් දෙපාර්තමේන්තුවට කරන්න වැඩක් නැතුව යනවා ඒ කියන්නේ රැකියාව නේද? ඒ අයගේ රැකියාව නැති වෙනවා. හරි දැන් මේ පරවියා බය වෙලා ඉන්න එක සාධාරණයි. නේ? බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න. ඊමේල් කියන්නේ මොකද්ද? ඒකත් පුරුෂ මේල්,
සහ ස්ත්‍රී ෆීමේල් වගේ තවත් ලිංග භේදයක්. දැන් මේ අහන්නේ කවුද? අර මහලු බකමුණා නේද? නැහැ, ඊමේල් කියන්නේ විදුලි තැපෑල. එක් පරිගණකයකින් තවත් පරිගණකයකට අවශ්‍ය පණිවිඩය යවන්නේ ඊමේල් මගින්. ඒකට වියදමක් යන්නේ නැහැ. එක පණිවිඩ පරිගණකයකින් තවත් පරිගණකයකට පණිවිඩයක් යවනවා. දැන් නම් ඉතින් දැන් මේ කතාව ලියන කාලේ ඊමේල් වලින් තමයි පුතේ පරිගණක මේ පණිවිඩය යවුවේ. දැන් නම් අපි ඊටත් වඩා වෙනස් ක්‍රම පාවිච්චි කරනනේ. ඔය WhatsApp නේද? දැන් WhatsApp මගින් පණිවිඩ දැන් මම link එක එවනවා, වෙන තොරතුරු එවනවා. දැන් මගේ පරිගණකෙන් ඔයාලා ඒකට තොරතුරු යවනවා නේද? ඔයාලා මට තොරතුරු ඒ WhatsApp නේද? Facebook තියෙනවා නේ. විවිධ දැන් email විදුලි තැපෑලට වඩා දියුණු වෙච්ච ඒවාද තියෙනවා නේද? හරි, විදුලි තැපෑලත් හොඳයි. උල්ලු දැන් ගැඹුරු කල්පනාවක නිමග්ග විය. නිමග්න වෙනවා කියන පුතේ ගැඹුරු කල්පනාවකට වැටෙනවා. යා කල්පනා කරන දිගටම කල්පනා කරනවා. ඔහු ඔලොංගෝවල ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වූ අතර සයිබර් සිය රජතුමාද ඔහුට ගෞරවයෙන් සැලකුවේ. මෙයා ජ්‍යෙෂ්ඨ පුරවැසිය. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියන පුතේ තියා වයස වැඩි පුරවැසියන්. මේ අවුරුදු 80 90 100 ඒ වගේ අය තමයි අපි කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. එයාගේ මේ රජතුමාට ඔහුට ගෞරවයෙන් සැලකුවා. සයිබර් සිය රජතුමා හමු වී සාකච්ඡා කරන්න ඔහු තීරණය කළා. උල්ලුට රජතුමා හමු වී පරිගණකයක් ඉදිරිපිට වාඩි වී සිටියේදී ඔහු තමා කබ්බු සමග කළ සාකච්ඡා විස්තර කළේ. ඔන්න ඊළඟ රූපයෙන් පේනවා උල්ලු යනවා රජතුමා හමු වෙන්න. නේද? රජතුමා මොකද කරන්නේ? අර දැක්කද? පරිගණකයකින් නේද සාකච්ඡා කර කර මොකක් හරි කර කර ඉන්නේ නේ. WhatsApp, Imo මොන හරි අර ෆෝන් එකකුත් තියෙන නේද? ඒත් රජතුමනි, එතකොට කබ්බුටයි ඔහුගේ කණ්ඩායමටයි මොකද වෙන්නේ? හොඳයි, කබ්බුගේ සැකේ සාධාරණයි. ඒත් රජතුමනි, එතකොට කබ්බුටයි ඔහුගේ කණ්ඩායමටයි මොකද වෙන්නේ? ඒ කියන්නේ පරිවිය කණ්ඩායමට දැන් මොකද වෙන්නේ? තැපැල් දෙපාර්තමේන්තුවට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අලුත් ක්‍රමයක් හොයා ගන්න වෙනවා. හෙට දවසේ මාධ්‍ය අන්තර්ජාලය ඒ මගින් විද්‍යුත් තැපෑල භාවිතා කිරීම ඉතාම ප්‍රායෝගික ක්‍රමයයි. මම කැමති මුළු කැලෑ රාජධානියම නව ක්‍රමයකට හැඩගැහෙනවාට. ඔවුන් සංවර්ධනයේ පසුගාමීන් විය යුතු නැහැ. නව ක්‍රමයකට හැදෙනවට මේ රජතුමත් කැමති. නේද? පරවියෝ මේ සංවර්ධනයේ පසුගාමීන් විය යුතුයි. පසුගාමීන් කියන්නේ පුතේ, කියන්නේ මේ සංවර්ධනයට අවශ්‍ය නොවන අය නේද? ඒ අය දැන් සංවර්ධනය වෙනකොට අපි නේද ඒ විදිහට හැඩ ගැහෙන්න ඕන. පසුගාමීන් කියන්නේ එහෙම හැඩ නොගැසෙන අය. දැන් ඔයාලත් එහෙමනේ. දැන් මේ රෝගයක් නිසා නේද අධ්‍යාපනයේ නව ක්‍රමයකට හැඩ ගැහිමින් දැන් යන්නේ. ඒ අන්තර්ජාලය පාවිච්චි කරනවා අපි වැඩි දැන් නේ. එතකොට වෙන විදිහකට තමයි දැන් අපි අධ්‍යාපනය සලස ගන්න වෙලා තියෙන්නේ. Taman දැන් තනියම ඉගෙන ගන්න නේද? මේකත් හොඳ ක්‍රමයක් තමයි. තනියම ඉගෙන ගන්න එකත්, මොකද තනියම ඉගෙන ගැනීම ගොඩක් සාර්ථකයි. තේරුණාද? ඒකත් එක්තරා සාර්ථක ක්‍රමයක් තමයි නේද? අනේ මේක වැඩක් නැහැ එහෙම එහෙම කියලා මේ පසුගාමීන් වෙන්න එක හොඳ වැඩක් නෙවෙයි. දැන් ඒක තමයි මෙතනත් කියන්නේ නේද? උල්ලු මේ කවුද? කබ්බුලා සංවර්ධනයේ පසුගාමීන් විය යුතු නැහැ. පරවියන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් වෙනුවෙන් මට නව තාක්ෂණයෙන් ඔලොංගෝ කැලෑවට ලැබෙන වාසිය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔලොංගෝ කැලෑවට මේක හොඳ වාසියක්. මේ අන්තර්ජාලය අපේ රටට වාසියක් නේද? තොරතුරු ඉක්මනටම හුමාරු කරගන්න පුළුවන්. ඉතින් ඒ වාසිය නැති කරගන්න බෑනේ දැන් මේ පරවිය කණ්ඩායම නිසා. රජතුමා ඒක තමයි මේ කියන්නේ. ඒ රජතුමනි නූතන තාක්ෂණය සමග පැරණි ක්‍රමයේ එකට පවත්වාගෙන යන්න බැරිද? නූතන තාක්ෂණයත් එක්ක පැරණි ක්‍රමයේ පවත්වාගෙන යන්න බැරිද කියලා උල්ලු වහනවා. ගුවන් යානාව පටන් ගන්නකොට මිනිස්සු කිව්වා දුම්රිය ගමන් නතර වෙයි කියලා.
ඒ ගුවන් යානා නිපදවලා 7 වර්ෂයක් ගත වුණාම තාම කොයි තිබුව ගුවන් යානා නිෂ්පාදනය වෙලා දැන් 7 වර්ෂයක් වෙනවා අවුරුදු 100කටත් වැඩි ඒ තාම කෝච්චි දුවනවනේ දැන් මේ බකමුණ කියන්නේ රූපවාහිනී එනකොට බොහෝ දෙනෙක් කිව්වා සිනමාව ඉවරයි කියලා ඒ තාමත් මේ දෙකම තියෙනවනේ නේද සිනමාව කියන්නේ ඔය ෆිල්ම් හෝල් නේද අපි අර ගාල්ලෙත් තියෙන බද්දකවත් තියෙන හෝල් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න නේද ඔබ මොනවා කිව්වත් විද්‍යුත් තැපෑල ඉදිරියේ ගොළුබෙලි තැපෑල කොහෙත්ම වැඩකට නැහැ ඒ නිසා කබ්බු එයාගේ කණ්ඩායම වෙනත් රස්සාවල් හොයාගන්නවා නම් හොඳයි රජු උල්ලුට සමු දෙමින් නැවත තම පරිගණකයේකට හැරෙනි ආ දැන් ඔන රජතුමාගෙනුත් බේරුමක් නැහැ නේ රජතුමා කියනවා ඒ කට්ටිය වෙන රැකියාවක් හොයාගන්නවා නම් හොඳයි කියලා නේද මොකද ගොළුබෙලි තැපෑල වැඩක් නැහැ කියලා රජතුමා කියනවා බලන්න රජවරු හිතන විදිය නේ බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා වසරකට පමණ පසු උල්ලු සමග හිඳගෙන කබ්බු අතීතයේ ප්‍රීතියෙන් ගත කළ කාලය ගැන කතා බස් කරමින් සිටියේ. ඔන්න දැන් අවුරුද්දක් ගිහින් ඉවරයි. වසරකට පමණ පසු උල්ලු කියන්නේ බකමූණා සමග හිඳගෙන කබ්බු පරිගිය අතීතයේ ප්‍රීතියෙන් ගත කරපු කාලය ගැන කතා බස් කරමින් ඉන්නේ. උල්ලු මම මා ගැන කල්පනා කෙරුවේ ලිපි අරගෙන යන තැපල් කරුවෙක් පමණක් කියලා හිතලා නොවේ ඊට වඩා වැඩි යමක් මම ඉටු කළා මම ගිය හැම පවුලක් සමගම සමීපව හිටියා ආ තැපල් කරුවෙක් ගැන පොඩක් ඔයාලා කල්පනා කරලා බලන්න නේද එයා ලිපි අරගෙන යනවා හැබැයි මේ උල්ලු ලිපි අරගෙන ගියා විතරක් නෙමෙයි බලන්න එයා කරපු දේවල් ඒ ලිපි අරගෙන ගිහිපු හැම පවුලක් සමගම සමීපව හිටියා මට හොඳට මතකයි ගොරු කියන ගෝරිල්ලාට ලිපියක් ගෙන ගිය දවස. ඔහුට අකුරු කියවන්න බෑ. ඒ නිසා මමයි ලිපිය කියෙව්වේ. ඒ ලිපිය ලැබිලා තිබුණේ ඔහුගේ බෑනාගේ. එහි තිබුණා ඔහු සීයා කෙනෙක් වීමේ පුවත. ගොරු උඩ පැනලා සතුටින් නටන්න ගත්තා. ඔහුගේ සතුටේ දෝංකාරය තවමත් මගේ කන්වලට ඇහෙනවා. ඔන්න දැන් මේ කබ්බු කියන්නේ එයා කරපු සේවය ගැන එයා සේවයක් විතරක් නෙමෙයි නේද එයාගේ අර ඒ මතක නේද මතකේ එයා තියෙනවා මේ ඒවා ඉතම හොඳ දේවල් හොඳ ගුණාංග තියෙන යාට නේ ඒ දවස්වල බොහෝ දෙනෙක් මම එනතුරු බලාගෙන හිටියා මම හොඳ පණිවිඩයක් අරගෙන ගිය හැම අවස්ථාවකදීම මට විශේෂයෙන් යමක් කෑමට ලැබුණා මම නරක ආරංචියක් ගෙනාව සත්තු හොඳටම වැළපිලා මට කරුණු කියා හිත හදාගත්තා මම ඔවුන් සනසවල අවවාද කළා උල්ලු ඔබ විශ්වාස කරනවද මම මගුල් කපු කමක් කළා ආ මොන යා කරපු දේවල් නේ ඒව ඇත්තටම මේ හොඳ දේවල් නේද ඇත්තටම දැන් උල්ලු අහන්නේ ඇත්තටම තමයි මම තමයි අලියාගේ දුව විජීගේ මගුල් කපු කම කළේ ලම්බා කියන ජිරාෆයාගේ පුතා දාන්තාලට සුදුසු මනාලියක් සොයමුනේ හිටියේ මම බොහොම හොඳට හොයලා බලලා දාන්තාලට සුදුසු මනාලියක් හොයාගත්තා පිටාරා කැලෑවේ කබ්බු උල්ලු දෙස බැලුවේ දැන් ඒ සියල්ලම ඉවරයි දැන් මම දැන් වැදගත්මකට නැති කෙනෙක් දැන් කාටවත් මාව අවශ්‍ය නැහැ අන්න බලන්න අන්තර්ජාලය ආවත් සමග නේද අර මේ ලිපි බෙදී ඇත්ත තමයි පුතේ කතාව නේද මේ තැපල් කරුවෙක් කරන්නේ ලිපි බෙදී විතරක් නෙවෙයි ওই ගම්මාන වලින් තැපල් කරුවෝ නේද ඒ ගමට ලොකු සේවයක් නේද අවවාද දෙනවා එයාට හොඳ අත්දැකීම් තියෙනවනේ නේ ඒකයි දැන් හැබැයි අන්තර්ජාලයත් එක්ක ඔක්කොම නැති වෙලා යනවා ඒ මොහොතේ බොනි අශ්වයා ඉතා වේගෙන් දුවන උන්ට දක්නලා ඔන්න බොනි අශ්වයා වේගෙන් දුවන මොකද උනේ බොනි කොහෙද දුවන්නේ උල්ලු විමසුවේ මට ආරංචිනා රජතුමාගේ ගුහාවලම අනතුරක් කියලා මම එහාටයි යන්නේ අනතුරක් එහෙමනම් අපිත් යමු කබ්බු පැවසියේ කබ්බු උල්ලුද සමගින් රජතුමාගේ ගුහාවෙත ළඟා වූයේ මුහුණේ කරදරකාරී පෙනුමක් ඇතිව සිටි රජතුමා වුණට දක්නට ලැබිණි මගේ පුතා චෝටු කන්දකින් පහළට වැටිලා ඔළුව බරපතල විදියට තුවාල වෙලා ඔහු වහාම ශල්‍ය කර්මයකට භාජනය කරන්න සිද්ධ වෙලා වඩ රාජධානියේ ඉන්න හොඳම ශල්‍ය වෛද්‍යවරයා වන දොස්තර තීක්ෂණ මෙහාට තරමක් ඈතින් තියෙන පිටාරා කැලෑවේ ඉන්නේ
ඔන්න දැන් වෙච්ච වැඩේ බලන්නකෝ. ඇයි ඉතින් ඔහුට විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් යවන්නේ නැත්තේ? උල්ලු යෝජනා කළේ. ඔන්න දැන් අවස්ථාවක් ඇවිල්ලා නේද උල්ලුට. උල්ලු කියනවා ඇයි ඉතින් ඔහුට විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් යවන්නේ නැත්තේ? බෑ ඊයේ රාත්‍රියේ විදුලි කෙරිලි ගෙරවිලි අකුණු ගැහිලි නිසා අපේ කැලෑවේ මුළු පරිගණක ජාලයම විනාශ වෙලා. මම පරිගණක ඉංජිනේරුවෙකුට එන්න කියලා පණිවිඩයක් කැව්වා. ඒත් ඔහු කියන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු වල දවස් 3ක් විතර යාවි කියලා. මට දවස් 3ක් වෙනකම් බලා ඉන්න බෑ. චෝටුට වහාම ප්‍රතිකාර කරන්න ඕන. අන දැන් අන්තර්ජාලය අඩපණ වෙලානේ. නේද? විදුලි කෙරිලි ගෙරවිලි නේද? සමහරට දැන් අපිත් පන්ති තියෙන වෙලාව වෙනස් කරන්න වෙන සමහර වෙලාවටනේ අකුරු ගහනකොට බෑ. විදුලි කොටනකොට බෑ නේද? සිග්නල් නැති වුනහම බෑ. මේ ඒ වගේ අවාසි තියෙනවා. දැන් මෙතනත් එහෙම තමයි. දැන් මොන විශේෂ අවස්ථාවක් නේද ඉක්මනටම වැඩේ කරන්න ඕනේ. ඒ වුණාට කරගන්න විදියක් නැහැ. රජතුමාගේ පුතාලේ දැන් එක ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ප්‍රශ්නයක් නෙවෙයි රජතුමනි. මම වහාම ගිහින් වෛද්‍ය තීක්ෂණයට පණිවිඩය දෙන්නම්. කවුරු පැවසුවේ? ඒ කියන්නේ පරවිය පවසන්නේ. ඇත්තටම එහෙම නම් දැම්ම යන්න රජතුමා එසේ පවසන විට ඔහුගේ ඇස් දීප්තියෙන් බබලන්නට විය. මට හොඳ කාලෙදී මට පිටාරාවට යන්න පැය 8ක් ගත වුණා. පැය 8කින් පිටාරාවට ගිහින් පැය 4ක් විවේක අරගෙන එහෙ ලියුම් සේරමත් අරගෙන ආපහු එනවා. ඒ සියල්ලටම යන්නේ පැය 20යි. ඒ රජතුමනි මේක හදිසි අවස්ථාවක්. අපේ චෝටුගේ ජීවිතය අනතුරේ මම දොස්තර තීක්ෂණ ඒ කාලෙන් භාගයකදී අරගෙන එන්නම්. එසේ පැවසු කබ්බු රජතුමාගේ අනුමැතිය ලැබීමට පෙරම තම මෙහෙවර ඉටු කිරීමට පිටත්ව ගියේ. පැය 8ක් යනවලු යන්නම නේද? පැය 4ක් විවේක අරගෙන 8යි 8යි 16යි 20ක් යනවලු ඔක්කොම වැඩ ටික කරගෙන ඉන්න ලියුම් බෙදන්න ගියෝ පිටාරාවල. ඒත් දැන් මේක විශේෂ කටයුත්තක් නිසා ඉක්මනටම නේද එන්නම් කියලා යා කියලා පිටත් වෙලා ගියා. පැය 8කට පසු ඔවුන්ට පියාපස්සලන හඬක් ඇසින් රජතුමා උඩ බැලූ විට දුටුවේ කබ්බු වෙහෙසට පස්ව දහඩිය දමමින් දූවිලි වැකුණු සිරුරෙන් යුතුව පියාඹා එමින් සිටියායිරු. මොන බාන කබ්බු කොච්චර මහන්සි වෙලාද කියලානේ. හරිනේ දැන් තැපල් කරුත් එහෙමනේ නේද? බයිසිකලේ පැදගෙන සමහරට පයින් එන තල්ලු කරගෙනනේ බොහොම අමාරුවෙන් තමයි. හැබැයි ඒක සේවයක් විතරක් නෙවෙයි නේද? නෙවන බව දැන් ඔන්න අපිට පැහැදිලි. හරි. කබ්බු දැන් ඒ වගේ මොකද උනේ මොකද උනේ කො දොස්තර තීක්ෂණ රජතුමා විමසුවේ. කබ්බු තමා පැමිණි දිශාව පෙන්වමින් බිම වාඩි ගත්තේ. රජතුමා උඩ බැලුවේ දොස්තර තීක්ෂණ ඔහුගේ වෛද්‍ය බෑගයත් හොටෙන් ඔසවාගෙන පැමිණෙමින් සිටියේ. වෛද්‍ය තීක්ෂණත් ඇවිල්ලා. ඇයකට පමණ පසු දොස්තර තීක්ෂණ පියාගේ සලමින් චෝටුගේ කුටියෙන් පිටතට පැමිණියේ. රජතුමා සහ ඔහුගේ බිරිය ශෙරීනි විගසින් ඉදිරියට ගියහ. ඔවුන්ගේ මුහුණු සැකයෙන් පිරී තිබි. බය වෙන දෙයක් නැහැ, ළමයා දැන් අනුතරින් මිදිලා. ඔබ ස්තුති කරන්න ඕනේ තැපැල් කරුවාට. මම හිතනවා ඔහු විශිෂ්ට රාජකාරියක් කරලා තියෙන. මම පිටාරා කැලෑ මැද්දේ රෝගියෙකුට ප්‍රතිකාර කරමින් ඉඳෙද්දී තමයි කබ්බු මා ඉදිරිපිට බැස්සේ. ඔහු මට මිනිත්තුවක්වත් අපතේ යවන්න ඉඩ තිබ්බේ නැහැ. මම ඔහුට කිව්වා ඔහු දීර්ඝ වෙහෙසකර ගමනක් ඇවිත් තියෙන නිසා පැය කීපයක් විවේක ගන්න. ඊට පස්සේ අපි යමු කියලා. එහෙත් ඔහු සවන් දුන්නේ නැහැ. නැහැ දොස්තර මහත්තයා. තරුණ ජීවිතයක් අනතුරේ මිනිත්තුවක්වත් ප්‍රමාද වුණොත් විශාල පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. රජතුමා ඔහුගේ පුත්‍රයාගේ ජීවිතේ බෙරලා දුන්නොත් ඔබට කෘතඥ වෙයි කියලා කබ්බු කිව්වා. පසුව සයිබර් සියස් රජතුමා කබ්බුට මෙසේ කිව්වේ, මගේ ආදරණීය මිත්‍රයා, මට ඔබ දැන් රජතුමා ගැන ඔයාලා පොඩ්ඩක් කල්පනා කරන්න පුතේ. රජතුමා දැන් මුලින් කැමති වුණේ නැහැ නේද මේ තැපල සේවයට? එයාටත් ඕන වෙලා තිබුණේ අන්තර්ජාලය තමයි ව්‍යාප්ත කරන්න, සංවර්ධනය කිය කිය නේද? දැන් බලන්නකෝ දැන් එයා මොකද කියන්නේ කියලා. කබ්බුට මෙහෙම කියන දැන්, ආදරණීය මිත්‍රයා, මට ඔබ කළ උපකාරයට මම සහ මගේ පවුල කොහොම ස්තුති කරන්නද කියලා මට වැටහෙන්නේ නැහැ. මන්ද ඔබේ තීරණය නිසා ඔබට ඔබගේ රැකියාව අහිමි වුණත්
මගේ තීරණය නිසා ඔබට ඔබගේ රැකියාව අහිමුණත් ඔබ මට ද්වේෂ නොකර මගෙන් පරිගන්නේ නැතිව මගේ පුතාගේ ජීවිතය බේරා දීමෙන් ඔබ කළේ විශාල සේවයක්. ඔබ නැවත වරක් ඔප්පු කර පෙන්නුවා තාක්ෂණය කොතරම් දියුණුවත් තාක්ෂණය පරාජය කර නොහැකි බව පෙනුනත් ඔබ වැනි සතුන් සිටී නම් දැඩි හැඟීමක් ස්ථිර අධිෂ්ඨානයක් අන්තිමේ ජයග්‍රහණය කරන බව. දැක්කද? ඔන්න දැන් රජතුමාටත් වැටහිලා මේ කබුගේ නැත්තම් තැපල් දෙපාර්තමේන්තුවේ තිබෙන සේවය නැත්තම් එකක්තිය කරන දේ ගැන ඔන්න දැන් වැටහීමක් ආවා. රජතුමාත් හිතුවේ මේ අන්තර්ජාලය නේද මේ මේ තාක්ෂණය පරාද කරන්න බෑ කියලා තමයි හිතාගෙන හිටියේ නේද? අද අපිටත් එහෙම හිතෙනවනේ පුතේ නේ. දැන් මේ තිබෙන තාක්ෂණය අපිට හිතනවා මේක කාටවත් මේක වෙනස් කරන්න බෑ, මේක පරාජය කරන්න බෑ, මේක තමයි දැන් අපිට තියෙන එකම දේ නේද? එහෙම කියලා හිතන නමුත් ඒව වෙනස් වෙන්න පුළුවන් නේද? ඒව වෙනස් වෙන්න පුළුවන්. ආයිමත් නැවත අර පැරණි දේ වටිනාකමක් ලැබෙන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට පරණ දේවල් අන්තිමට වටිනාකමින් වැඩි වෙනවා. තේරුණාද? එහෙම තමයි වෙන්නේ හැම දෙයක් මෙහිමයි. අපි හිතන්නේ මේ පරණ දේවල්ට අපි පහින් ගහලා විසි කරාට නේ? නැත්නම් අපි ඒ විතර ගණන් ගන්න නැති වුණාට කවදා හරි දවසක ඒවේ වටිනාකම අපිට තේරෙනවා. පැහැදිලිද? ඒක ඕනම දෙයකට ඒක සිද්ධ වෙන දෙයක්. හරි. දැන් රජතුමා නම් ඒක ඒ වෙලෙම තේරෙනවා. මේ අපිටත් ඉතින් මේ කතාව දැනගත්තට පස්සේ වුණා අපිටත් යමක් හිතන්න තියෙනවා නේ? අපි දැන් මේ ඉන්නේ මේ නවීන තාක්ෂණයත් එක්ක හොඳටම බද්ධ වෙලා ඉන්නේ මේ කාලේ. ඒත් අර පැරණි ක්‍රම වල උදව්වක් කවදා හරි අපට එන්න පුළුවන් නේද? ඒවා අපි මගහරින නරකය, අතරින් නරකය, ඒවට අපහාස කරන්න නරකය. හොඳයි. ඒ හැම දෙයක්ම පුතේ වෙන්නේ සේවයක් විතරක් නෙවෙයි. අර හොඳ මිනිස් කමනේ. දැන් මෙතන අපි සතු පිටියේ නමුත් ඇත්තම සතු වගේ වෙනාට ওই චරිත මිනිස්සු නේද? ඒ වගේ කතාවක් උතන යන්නේ. එතකොට ඒ හොඳ ගුණාංග ඉස්මතු වෙන අවස්ථාව. හොඳයි. එහෙනම් දැන් ඔයාලා කතාව අහගෙන ඉන්නේ ඇති. නිදාගත්තේ නැහනේ. අපි එහෙනම් මේ කතාවේ මාතෘකාව ලියමු අපි තරුවක් දාලා කැලෑවේ අන්තර්ජාලය කියලා. කැලෑවේ අන්තර්ජාලය. සුදු පරවියක ඌ කබ්බු වන රාජධානියේ කවරෙක් සුදු පරවියක ඌ කබ්බු වන රාජධානියේ කවරෙක් ප්‍රධානියා. ඔව් ඔව්.
හරියටම පොත බලලා කියන්න ඕන. කොළොංගෝහි තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. දෙවනි ප්‍රශ්නය වන රාජධානියේ නම කුමක්ද? ඔලොංගෝ වන රාජධානි. ආවෝ. කොළොංගෝ වන රාජධානි. සර් ඔක ලියා ගන්න ඕනද? ඔව් 3 ප්‍රශ්නේ 4 ප්‍රශ්නේ 5
තමයි. නෑ මොකුත් කරේ නෑ. ආ මම පන්තිනේ. පන්තිනේ.